මාළු මිරිස් හදන සුපිරිම ක්‍රමයක් මංගදවලට අරගෙනවා MS kitchen එකට අදත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. subscribe කරලම වීඩියෝ එක බලන්න එකතු වෙන්න අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මාළු මිරිස් මම මෙතන ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. හදාගන්න ඕන ගානට අරගන්න, එක්කෙනෙක් එක ගානේ වගේ කරල් අරගන්න. මාළු මිරිස් කරල් එක පැත්තක් විතරක් ටිකක් යටට වෙනකන් කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට වාලත් කපා ගන්න. මාළු මිරිස් කරලට පිරවුම දාගන්න නැති වෙන්න මම මේ වගේ කපා ගත්තා. මාළු මිරිස් ඇතුලේ තියෙන ඇට ටිකත් අයින් කරගන්න. ඔන්න දැන් සේරම කරල් ටික කපාගෙන ලෑස්ති කරගෙන තියෙන. අපි දැන් පිරවුම හදාගන්න යමු. ලේසි පිරවුමක් තමයි මම හදාගන්න. ඒකට බීලුණු, අමු මිරිස්, කුරුදු, සුදු ලුණු මම අරගන්නවා. ඔයාලා කැමති නම් අල දාගන්නත් පුළුවන්, අල තම්බල දාගන්න. ටෙම්පරාදුව හදාගමු. මම මෙතන පොල් තෙල් මේසෙන්දක් විතර දාලා තියනවා. තෙල් එක රත් වුණාට පස්සේ මුලින්ම අබෑට ටිකක් දාගන්න. අබෑට තෙලේ බැදගත්තට පස්සේ මං ඉතුරු ටිකක් දාගත්තා. මෙතන තියෙනවා බීලුණු, සුදු ලුණු, අමු මිරිස්, කුරුදු පොතු. කෑලි මිරිස් කුඩු තේ හැඳයි, අමු තුන පහකුඩු තේ හැදි භාගයයි, කහකුඩු තේ හැදි කාලයි, ඔයාගේ රසානෝ ලුණු දාගන්න. ලුණු ටිකකුත් මම දාගන්නවා. සේරම ටික හොඳට තෙම්පරාදු කරගන්න. මාළු මිරිස් පිරවුමත් හදාගෙන ඉවරයි. අපි දැන් යමු පිරවුම දාගන්න. පොඩි හැන්දක් අරගෙන මේ වගේ මාළු මිරිස් කරල ඇතුළට වෙන්න පිරවුම දාගන්න. ඉතුරු ටිකත් මේ වගේම කරගන්න. පිරවුමත් දාලා තියෙනවා. දැන් තියෙන මාළු මිරිස් ටික උයාගන්න. අපි උයාගන්න යමු. ඒකට මුලින්ම පොල් කිරි අපිට ඕන වෙනවා. පොල් කිරි අඩු කෝප්පයක් මම අරගෙන තියෙනවා. ඒකට පිරවුම ඉතුරු ටිකත් මම එකතු කරගත්තා. උලුහල් ටිකකුත් දාගන්න. කරපිංචා. මාළු මිරිස් ටික පිරවුම උඩ අතට හිටින්න දාගන්න. දාලා ඉවරලා දැන් පොල් කිරි ටික දාගමු. තැම්බෙන්න විනාඩි 10ක් වහලා තියාගන්න. ඔන්න මේ දේන විනාඩි 10කට පස්සේ දැන් මාළු මිරිස් පිරවුම හදාගෙන සම්පූර්ණයෙන්ම ඉවරයි. හොඳ සුවඳට පාටට රසයට තියෙනවා. දැක්කම කන්නමයි හිතෙන්නේ. ඔයාලත් එකම විදිහට මාළු මිරිස් හදන්න නැතුව මේ වගේ වෙනසක් කරලා බලන්න. ලේසිම ලේසි පිරවුමකුත් තමයි මම දාගත්තේ. ඒ හින්දා වැඩි වීදමක් යන්නේ නැහැ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. හරිම රසයි. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න, channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.